ජලගාස්තුව දුන්න බැටේ අපි ජලගාස්තුව ගැන දැන් කතා කරන්න ඕනි වැඩි කළ ජලගාස්තු අයකිරීම ඊයේ සිටම ජල සම්පාධන මණ්ඩලය කියන්නේ ඉන්දික ඒවා විතාරණ ඉලියන්. ජලගාස්තුව පෙරේදා මධ්‍ය මරාටය සිට එහළ දැමුණ අතර මගස්තුව යේ දින සිට නිකුත් කරන ජලබිල් පත්වලින් අයකර ගැනීම සිදු කරන බව ජල සම්පාධන මණ්ඩලයේ සධාන කරන. ජල මූලාශ්නවල ජලමට්ටම පහත වැටී තිබෙන නිසා. ජල සම්පාදන මණඩලේ මගින් ලබාදන ජලය අර පිරිමස්මෙන් භාවිතතා කරන ලෙස ජනතාවගින් ඉල්ලාසෙක්න බවද ජාතික ජල සම්පාදන සහ ජලපොහන මණ්ඩලේ නියෝදජ්‍ය සාමාන්‍ය අධිකාරී පියල් පත්මනා අත සඳහන් කරනවා. පවත්වෙන වියලි කාලගුණ තත්වය තුළ ජලකපාදු කිරීමක් සිදු කළහොත් ජනතාවට අඩුවෙන් ජලය භාවිතා කිරීමට සදුවන බවත් ඒත් අරපිරි මැස්මෙන් භාවිත ක ෝ. ල කප අදුකිරීමක් සුදුකිරීමට අවශ්‍යන ඕන බවත් අද පත්තරෙ කළ විමස්කදී හෝ කියලා ජලගාස්තු හිර දැමීමේ දී සමමුෘදධදි ලාබීන්ගේ ගස්තු හිෙල් දැමීමක් සුදුවී නොැති බවත් වතු අශ්ිත ජනතාවගේ ජලබිල් පත් අඩුකරතිබෙන බවත් පියල් පත්මනාත සධාන් කළලා තිබුණ මතකතියාගන්න ඒ සමෘද්ධී කට්ටයගේ වැඩි කරේ නෑ වතු අයගේ ගාන අඩුවේ ඕම කිව්වාට සබෝෘදධියය ලැබෙන්න්න ඕන තරව තරමට ආර්ථකය බුන්වත්වුණු රටක් මේක. මධ්‍යම පාන්තය හිටපු ජනතාව. දුකින් පෙලන තත්ත්වයට පත්තුුණු රටක් මේක. ය පොඩ්ඩක්කරි ඔලු උස්සන්නට බලාගනටපු ජනතාව. ඔලු උසගන්නම් බැරු අසරණ වෙච්ච ටක් මේක. ඒ නිසා මේ ජලගාස්තුව දරාගන්න බැරි කීදනෙක් කන්නවාද. ඒ විතරක්න මේ අසාධාරණය තරම කියල කියන්නේ. වැඩිකරනවා ජලගාස්තුූ. ඉඩ කලින් පරිභෝජනය කරපුයවත්ත එක්කම මේ වැඩිකර තැනෙද. ඊයේ දවසි දන්ම අයිකරන්න සෝදානම්බේෙනෝ. එතකොට ඇවිල්ල අයියේ පණුකේව නාව මේක බැලුවම කලින් මාසේ භාවිතාකරපුත් තිබුණේවට අලුද්බිල ගහන්ඩ ගන්නවා මොන තරන්න සාධාරන්නද. මෙන්න මෙතරින් දැන් ක්‍රාත්මක වෙනවාක් කෙලා කිවෝ තෞදුරටත් අරපරිමැස්මට ලක් කල්ලා. අඩුම තර්මේ නානයක පවා අඩු කල්ලා. අඩුම තර්ම හෝදගන්නේ පවා අඩු කල්ල. බැරිකමක්තිබුණ නෑ තෞදුරටත් අරපිරිමැස්ට ලක්කරන්න තෞදුරටත් පිරිබහන්. ගිය මාසටත් එක්කම බිලා අයකරගාන් අර්ගෙන මේක මාර අසාධාරණ තත්ත්වයක්. හරිද ඒකත් එෙක්ක දැන් බඩුමිල ඉන්දනමිල ආය ගෑස් මිල එතකොට මේ ජලගාස්තුව අරබදු මේ බදු ඔයි තරන්නම් බරක් පටවලතේෙනු අද. දුකින් පෙළන ජනතාව දැන් දුකින් මුදාගන්නවා කෙල වගේ එකක් පෙන්නුම් කරලා ඊට පස්සේ ගාස්තුවලින් ඒ අයගේ ජීවිත හිර්ර කරලා තියෙනා කාරයයි. මේ පෙන්නු කරන්න. ඒ විතරක්ට වෙයි දැන් ගෑස්මිල ගණන් පහුගේ කාලේ සාධනිය විදියට අපි කතා කලා මොක දඩුවීමමක් තිබුණු නිසා කලා අද වැඩුවේ මක පස්ස කතා කරමු. ඒ අඩුවල ඇදදි ගෑස්මිල වරින් බර. අපේ රටේ කෑමටික ආපන ශලාබලට කිව්වා අඩු කල්ලා දෙන්න කියලා. උන්ද ලබුණන අද කිව්වේ ු කල්ල දෙන්න බෑහි කියලා කිව. ඇතැම් සංගම් අඩුකරම කියලේ යෝජනා කරදදිි පවා ගොඩක් තැංවලින් කිවේ මේ ගෑස්සකඩුනාට අපිටේම කෑමටික අඩුකල දෙන්න බෑ කියලා. හැබැයි ආදරණයේ පුරවැස්සයනි. මේ ජලගාස්තු වැඩිකරපු සැනින්. මොවුන්ගේ සූදානම බලන්න. ජලබිලෙන් කෑම මලත්ඉහලට නිමල කොඩත්තුවක් කොළියේ. ලගාස්තු හල දැමීම හේතුවෙන් හාරපානවලද මිලගනාා ඉහල දැමීමට සිදුවන බව, සමස්ථලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසහිල සම්පත් කියන එයනුව. ඒ මධ්‍යමරක්ට්‍රෙටම මෙම ගාස්තු හිළ දැමීම කරන බවත් එම ඉහල දමන ගාස්තු ආපන ශාලසහ හෝටල් හිමිකරුවන් තේරණය කරන ඇති බවත් ඕු සධහන් කරනු. ආපනශාලාවල ජල පාරිබෝජකයන් වැඩි වශයෙන් සදුවන බැවින් ජලගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුද්දල. මිලෙස පරිබෝක්‍යයන්ගෙන් අයිකිරීමටසිදුවන බවත් ඔව සඳහන් කරනු. අසේල ඔයා පහුගේ කාලාවක්වානේ. ගෑස්මිල ගණන් අඩුනාම කිව්වා ඒ අඩු කල්ලා දෙන්න කියලා මිල ගෑම්මවල ඒ දුන්නනේ දැන් එතකොට ඇයි. ල ගාස්තු ඩිකරපු ගබන් කෑම මිලත් වැඩිකරන්ටාදන් ඒන අරකට මේක වියවගණ්ඩකු. ඔයාදු කොයිදයේ ලස්සන කතාවක් කිව්වා යමක ගාස්තුුවක් වැඩි කරනවාන රටක ඒ ගාස්තු වැඩිකරන්නේ සපේන සේවාේ ප්‍රමිතිය ඒල දාල් හැබ අපේ රටේ ප්‍රමිතිවල තරම ඔබදන්නවා ඇැබැයි ගාස්තු හිරනැක්වීම නිිතරම සදු කෙන්න.